Und wir mattinakina, Sitten had de la දේව ප්‍රකාශනය අවෝස්සුලරුන්ගේ ක්‍රියාපුතිෙන් ඔපුටාගත් පාටයගේ පේතුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමුන්ගේ සක්මන් මළුවහි සිටිනු දුට සමූහයා අතිශයෙන් පුදුම වී ඔවුන් වෙතට තිවූහ පේතුරු ඒ සෙනකට මෙසේ කියය ඉස්්‍රයිල් ජනනිී මේකැන ඔබ පුදදුම වන්නේ කුමක් නිසාද අපේම බලයෙන්වත් යාපත්කමින් වත් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවක්මින් අප දෙෙස නෙතියොමා මවිතයින් බලන්නේමන්ද ආප්‍රහම්ගේද ඊසාක්කේද ජාකෝප්කේද දෙවිවූ අපගේ පෙවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් සේවකයා වූ ජෙසුස් වහන්සේ මහිමේට පැමිණවූ සේක ඒත් ඔබ උන්වහන්සේ නඩුශාලාවට පැමිණවහුය තවද පිලාත් උන්වහන්සේ නිදහස් කරන්නට කරගෙන සිටි විට ඔහු ඉදිරයේම ඔබ උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ හුය ඔබ සුවිශුද්හ ව ධර්මිෂ්ට වූ තැනන් වහන්සේ ප්‍රතික්ෂේප කර එ වෙනුවට මිනි මරුයකු මුදාදනමින් ඉල්ලා සිටියහුය මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණට පත්කළහුය ඒත් දෙවියන් වහන්සේ උන්වහන්සේ මරණින් උත්තාන කරවදාලසේක අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ හඳුනැන මේ මිනිසා සම්පූර්ණ සොයලැබේ උන්වහන්සේගේ නාමයෙන් හා ඒ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල කරනකොටගෙනය. දැන් ඉතින් සහෝදරවරුණ ඔබගේ ප්‍රධානීන් මෙන්ම ඔබද නොදැනුවත්කමින් ක්‍රියා කළ බව මමදනිමී. එසේ වුවත්න් සවකී කිස්සුන් වහන්සේ දුක්වින්ිය යුතුයයි දෙවියන් වහන්සේ සියලු දිවසිවරයන්ගේ මොවින්, දන්වා වදාලදේ මෙසේ සම්පූර්ණ කලසේක. එබැවින් ඔබේ පවු් මකාලන පිණසද දෙවියන් වහන්සේ කෙරින් නව ජීවන යුගයක් පැමණෙන පිණිසද ඔපෝ දෙසා පෙර නියම කරන ලද කகிறිස්සුන්නම් ජෙසුස් ස වහන්සේ ඒවාවදාරණ පිණිසද පසුතැවී සිත් හරවාගෙන දෙවියන්වහන්සේ වෙතට හැරෙන්න්න. ආති යුගවල සිට දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරන්ගේ මුවින් දැන්වූ ලොවට නව ජීවනය දීමේ කාලේ පැමිණතුරෝ උන් වහන්සේ ස්වාර්කයේ වැඩවිසිය යුතුය. මන්ද ඔබගේ දෙවිස්වාමීන් වහන්සේ මඒවා වදාලාක්මින් ඔබේ සහෝදරෑන් අතුරෙන්ම දිවැසිවරයකු ඔබ හටඒවාවධාරණ සේක. ඔහු ඔබට වධාරණ සියල්ලට ඔබ සවන්දිය යුතුය. ඒ දිවසිවරයාට සවන් නොදෙන හැම කෙනෙක්ම සෙනඟ අතරෙන් සහමුලින්ම, විනාාශ කරනු ලැබෙති මෝසෙස්කය. තවද සාමයල් පටන් පහලවූ සියලු දිවැසිවරු ද එසහම පැවසූ හ. මේ දවස්ගැනත් නිවේදනය කළහැ. ඔබ වනාහි දිවැසිවරුන්ගේ ද ඔබේ වංශය කරණකොටගෙන මෙහිපිට සේලු පවුල් ආශිර්වාද කරනු ලබන්නේ යයි දෙවියන් වහන්සේ ආප්‍රාහම්ට වධරමින් ඔබේ පියවරුන් සමය කළ ගිවිසුමේද පුත්‍රයෝ වන්නහොුය. දෙවියන් වහන්සේ සොකිය සේවකෑනන් උත්තානකොට පළමුුවෙන්ම උන්වහන්සේ එවාවාදාලේ ඔබ වෙතටය. එසේ කළේ ඔබ හැම කෙනෙකුම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශිර්වාද කරනු පිණිසය. දේව වචනය මෙසේය. ශුදෝලෝක්තුමාගේ ස්විශේෂයෙන් උපුටාගත් කොටසකි. එවිට ඔුහු මගදී තමන්ට සිදුවූ කාරණ සහ. කැඩීීමිහිදී ඔවුන්ටන් වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටියදී උන් වහන්සේ ඕවුන් මැදට වැඩම කර ඔබට ශාන්තිය වේවායි වදාලසේක ඒත් ඔවුහු ත්‍රස්ථව බීතියට පත්ව ඒ අවතාරයක්ය සිතූහ උන් වහන්සඔෝුන්ට කතාකොට ඔබ කැලඹී සිටින්නේ මන්ද ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන්ද මාගේ අත්හාපා බලන්න මේ මාම බව තේරුම් ගන්න මාස්පර්ෂකොට බලන්න ඔබට පෙනෙන ලෙස ඇටමස් සහිත සිරුරක් මට ඇත අවතාරයකට නම් ඒවා නැතැයි වදාලසේක උන්වහන්සේ මෙවදන් කියා තම අත්හාපා ඔවුන්ට පෙන්වූසේක ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙන්මින් සිටියදී උන්වහන්සෙවුන්ට කතාකොට කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේදැයි ඇසූ සේක. ඕහහු බැදපු මාලු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන් වූහ. උන්වහන්සේ පිළිගැෙන ඕු නිදිරි පිටදී වැලදූ සේක. තවද උන්වහන්සේ කතා කරමින්. මා පිළිබද මෝසෙස්ගේ වියවස්ථාවලියෙහිද දිවැසා වලියෙහිද ගීතාාවලියෙහිද ලියා ඇති හැමදේම ඉෂ්ටවිය යුතුයයි. ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ අයි වදාලසේක. ඇවිටුන් වහන්සේ ශුද්ධ ලේවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතාකොට. මෙසේ කිසුස් වහන්සේ වදවිඳින්නටත් තුන්වනදා මලොුන්ගෙන් නැගෙටින්නටත්. ජෙරු සලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසු තැවී සිත් හරවා ගැනීමද පවුකමාවද උන් වහන්සගේ නාමයෙන්. ප්‍රකාශ කරනු ලබන්නටද යුතුමයයි ලියා ඇත ඔබ මේ දේවල් වලට සාක්ෂිකාරයෝ වන්න හුිය ගැලවීම දායක සුභාරංචය නම් එසේය මගේ ධෑබර ප්‍රමවන්තේනේ ඔබ මම මේ ජීවත්වෙන සමාජ වපසරිය තුළ කෝකද ඇත්ත දේකෝකද බොරුදේ කියනදේ හොයා ගන්න අමාරුබව අපිදන්න. ොද ගොඩාක් අපිට වෙකල් පපේ ජීවිතවල තියෙනවා. වෙකල් පපේ ජීවිතවල ගොඩාක් තියෙද්ද අපිට සමහරවිට ඇත්තදේ බොරුවක් වගේ පේන පුළම් බොරුදේ ඇත්තවගේ පේන්න පුළුව. හරියට ශ්‍රාවකයන් ෘත්තාානු ශවාමන් වහන්සේ අවතාරයක් වගේ පෙනුුණ වගේ. එසේම වෙන්ඩ හේතුව තමයි අපි අපි පිළිබන්ධවසා අපේ ගනු දෙන්නු පිළිබඳ අපේ සම්බන්ධධාවයන් පිළිබඳව අපිට පැහැදිලි නිරවුල් අවබෝධයක් නැති නිසා. ද විකල්ප අපිට ගොඩක් තියෙන බව ඇත්ත. ඒ විකල්ප අතරින් අපිට ගැලපනදේ අපි තෝරාගෙන හඳුනාගෙන ඒ ගැලපන දේත්තෙක් අපේ ගනුදනුව අපි කරගෙන යනවනම් අපි රැවටෙන ප්‍රවණතාවයාඩයි අපි මාකට් එකට ගියත් අපිට තියෙන ගොඩාක් දේවල් විකල්ප තියෙන ගොඩා. ඒසසා අපි සමහට ගොඩාක් අවුල් වියවුල් වෙන්නට පුළුව. ඒ වගේ අපේ සම්බන්ධතාවයන් තුළ අපි ළඟමින්න කෙනා තමයි අපිට ගොඩක් ලේදවලා තියෙන්. අපි ළඟමින්න කෙන තමයි අපි පාවලදීල තින. අපි ලළඟමින්න කෙනා තයි අපි ප්‍රතික්ෂයප කරලා තියෙන්. ගොඩාක් හිතරිදවලා තියෙන්නේ අපි ගොඩාක් විශස්්වාස කරන කෙනා. ඒට හේතුව තමයි ඔහුගේ සැබෑ ස්ඔබ්භාවය අපිට තේරු ගඩ බැරිනිසා. ගේ සැබෑ ඇත්ත අපට තේරුම් ගන්නට බැරි නිසා. සමවිට ලංඟම ඉන්න හොඳම මිතුරෙක් වගේ හිටියට සමහට අපට ඕගේ ඇතුලලාන්තේ ඔහු අපි විවෘත කරලා නැතු ඇති. ොගේ ඇතුලහන්තය අපට කියලා නැතු ඇති. එනිසා අපි හමතිස්සෙම උත්සාහ කරන්නට ඕනේ අපේ ජීවිතය අදදකීම තුළ සීමාවන්නට. ඒ සීමාවතුළ අපි සීමාවද්දී දෙවන් වහන්සේගේ අසීමිත ආදරයට අපි ඉඩ දෙෙද්ද. වනහන්සේගේ මේ පස්කුව අදකීමත්ෙක් අපි ජීවිතයේ බෙදා ගනිත්ද අපිට පොළුවන් වෙනවා වඩාත් යහපද්දේ තෝරාගන්න. නැත්තං අපි සමහටට අපි ළඟමින්නයි අපිට අවතාර වගේ පේන්නේ. අපි සැකරන අපිට පිළිගණ්ඩ බැරි විශ්වාස කරාන බැරි අදදකීම් තුොල් අපි ජීවත්වනා වෙන්නට පුළුව. මගේ දෑහබර ප්‍රමාන්තේ අපි දෙවියන් වහන්සෙත් එක්ක, ැඹුරු විශ්වාසයේ ගමනකයනවන අපිය දවසමනය කර ආත්මික ගමන කපිය යනවන ඒ ආත්මික අදදකම හමතිස්සම අපි බලගන්නන්නවා අපි ශක්තිමත් කරනවා හරිදේ තෝරාගන්නට නෙවරදිදේ තෝරාගන්න ශක්තිමත්්දේ තෝරාගන්න එවිට අපි ළඟ තියෙන්නේ අවමදේ නමුත් ප්‍රබලදේ. අපි ළඟතියෙන හොඳමදේ ඒත් අත්‍ය අවශ්‍යමදේ. ඒසා අපි උත්සාහ කරන්නටඕනේ මේ විශ්වාසයේ අත්දකීම තුළ දෙවියන් වහන්සේ මත යැපෙන්න්නට. දෙවියන් වහන්සේ මත ජීවත්යෙන මකද ප්‍රශ්නයක් වෙද්ද දෙවියන් වහන්සේ මට අවතාරයක් වෙන්න පුළුව. මගේ විශ්වාසය සැලවෙන. මට ලෙඩරෝගෙද්දී මගේ විශ්වාසය සැලවෙන්න පුළුව. මට ප්‍රශ්නය කරදරය මගේ රැකියාව අහිමිවෙද්දී මයි වසංගත තත්ත්්‍යය නමේ මං සැලවැෙන්ඩ පුළුව. මගේ විශ්වාසය සැලවෙන්නට බැහ. මොකද මම අදහන දෙවියන් වහන්සේ ජීවමානයි සරුව බලධාරයේ නිසා. ඒ දෙවියන් වහන්සේ තුළ මම යැපෙද්දි ඒ දෙවියන් වහන්සේ මාව ජීවත් කරද්දේ. මම සැලබෙන මනසකින් සිටින බස්වාසයකට මම යන්නේෙ හැ. මම ඒ අදදකීමෙන් හාට කියලා. මොන්න ප්‍රශ්නයේ මොන වේදනාව මොන අර්ගලය තිබනත්. මම නොසැලීස්ෝමින් වහන්සේ තුළ. ඔන් වහන්සේ හඳනාගත්ත කෙනෙකු සේ ජීවත්වැන්නට මට පුළුවන්ගෙනවා. ඒයට අවශ්‍ය කරන බරම්මිල්ලලා අපියඥා කරමු.